පවනං කතා කරන්න මේගම ඉඳන්. ඔව් කවුද? මම වෙනේ ගොඩක් තැනගේ සෙට් එකත් එක්කම ගොඩක් ළඟින් නාස්ති කරන යාළුවෙක්. හහ මේගමේ ගියද්දි මොන හරි ඩම්ප් ගන්න කෙනෙක් ගියද්දි මතක් වෙනවා කියලා බලන්න. ආ ඉවසන් නයි ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකේ. ආ බොහොම සතුටක් අපිට අද කතා කරපෙද නියුෂන් අද කතා කරන්න පුළුවන්. ඔයාටත් මොන හරි රස කතා මේගොල්ලෝ එක්ක තියෙනවා නම් පොඩ්ඩක් කිව්වට කමක් නැහැ. එළියට දාලා දාන්න කිසි ගැටලුවක් නැහැ. රස කතා තියෙනවා. මං දැන් අපේ ඉෂාන්ලා අපේ සෙට් එකම අපේ ඔක්කොම අපි දැන් ඒගොල්ලන්ගේ ගමට ගිහිල්ලා අපි ගිහිල්ලා ක්‍රිකට් මැච් එකක් ගන්න ගියා. ඊට පස්සේ අපි නාන්න ගියා. අර හවස නාන්න ගියා ඒකෙන් පස්සේ ක්‍රිකට් මැච් එකෙන් පස්සේ. එතකොට තමයි කිව්වේ ඒකේ කිඹුල් ඉන්නවා කියලා. ඔක තමයි මට තියෙන රස කතාව. මට වැඩේ නා ලවන් තමයි කිව්වේ. නාලේ උරනට පස්සේ අපේ අල්ලෝ ගොඩක් ආදරේ රස කතා වැඩි මට හොඳ කතා කියන්නේ ඒගොල්ලන් ගැන කියන්න ඕනේ කොහොමත් අවස්ථාවේදී ඒගොල්ලෝ මනුස්සකම අතින් බොහොම ගොඩාක් ඉස්සරහින් ඉන්න මේ කොල්ලෝ සෙට්ටයක්. ඒක තමයි බොහොම අර ඉක්මනටම ලක්ෂ 20 දක්වා සබ්ස්ක්‍රයිබර්ස් ලයින්ද සහ ලක්ෂ 20 එන්න ඒකල ගොඩක් කට ගැව. නමුත් අර බොහොම ඉක්මනින් යූටියුබර්ස් අතරේ ලක්ෂ 20 දක්වා එම ගීප් එකයි සහ මං ගොඩක් ආදරේ හැමෝටම ගොඩක් ආදරේ. සසගතා නම් ගොඩක් තියෙනවා. දැන් ඒ සමහරක් කියන්න බැරි දේවල් තියෙනවා. ඒක ඇයි ඒ මොකද මට මේ විදිහට ලිස්ට් කරන්න ඕනේ. අනික මම ආසමේක අන්තිම වීඩියෝ එකේ තියුල්ල යන අන්තිම වොයිස් ක්ලිප් එක තමයි මම ආසම ඒගොල්ලන්ගේ. ඒක මම මේ ගොඩක් මම හැමෝටම ඒ අන්තිම ඒ කියන්නේ ඒක තමයි ඇත්ත ලංකාවටම වෙලා තියෙන දේ ඇත්ත. ඒ වොයිස් කට් එක ඇත්තම තියෙනවා. මට පොඩ්ඩක් මේ කතා කරන්න ඕනේ මේ ඉෂාන් එක්ක. බොරු අපේ බම්බෝර ජනගත්තේ කතා කරා. මෙන්න ඉන්න ආයලගරි කොහොමද ඉන්නේ? ඉතින් ඉතින් ආවෝ සෙට් එකට වෙදින් ගොම් ආතරේ ඉතින් මේ හරි ඉතින් මම ගොඩාක් සුවපතන අනිකස මට උඹලගේ සෙට් එකෙන් මා කියන්නේ බලාපොරොත්තු වෙන වීඩියෝ එකක් නෙමෙයි අන්තිම වීඩියෝ එක නම් ආවේ. ඒක මාර ගත්තී. ඒක මාර ලස්සනයි. ඒ කියන්නේ ඇත්තටම ඒක නිකන් මාර ෆීස් කියන්නේ සංකර ෆීලිං වීඩියෝ එක සහ යථාර්ථයේ නියමිතම කරලා තියෙන වීඩියෝක්. මම ඒකට මාර රෙස්පෙක්ට් මටන් සිරාතන මල්ලිලා සෙට් එකටම මේ මට අවස්ථාව මේ කතා කරන්න මේ විනි ප්‍රොඩක්ෂන් එකට කතා කරන්න අවස්ථාවක් මම බොහොම කතා කරන්න බොහොම ස්තුතියි. මේ මට ඔක තමයි කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ සහ මම ගොඩාක් සුපතනවා මේගොල්ලෝ මේ ලංකාවේ තනිකරම පෙරලියක් කරලා තමයි බස බලන්නේ. ඒ කියන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ එකේම ලොකුත් තැනකට ගිහිල්ලා තමයි නවත්තන්නේ. එච්චරයි සුපතනවා විනි ප්‍රොඩක්ෂන් සෙට් එකටම.